දහසකට අධික වෛද්‍යවරු හමු වීමට නවලෝක රෝහල අමතන 011577777 තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමකින් පෙන්වා දී ඇත්තේ එක්සත් රාජධානිය සිංගප්පූරුව සහ ඊශ්‍රායලය වැනි වෙනත් රටවල අධ්‍යක්ෂ මොසේ මෑත කාලීනව උගත් පාඩම් අනුව මෙරට තුල සංචරණ සීමා ඉවත් කිරීම ඇතුළු තත්ත්ව යටතේ තවත් කොරෝනා රැල්ලක් ඉතා ආසන්න කාලයකදී ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එබැවින් තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා සීමා කිරීම සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේදී මින් පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බව ඉන් අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති සහ සීමා කිරීම දැඩි ලෙස බලාත්මක කිරීම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එනතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටරය ලබා දීම වැනි නිර්දේශයම සංගමයේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එසේම අධිව්‍යාප්ත වීම තත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීමත් ඊට අයත්. එයටතේ සංස්කෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංගල්‍ය උත්සව, සංගීත සම්දර්ශන, සමාජ ශාලා රැස්වීම් ආදී සංඛ්‍යාව සීමා කරමින් පොදු උත්සවවලට අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන් ලිහිල් කිරීම තවත් කාලයක් ප්‍රමාද කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙතර ඊයේ තවත් COVID-19 ආසාදිතයන් 559 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 538320 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන් 504376 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 20270 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. පෙරේදා දිනේ තහවුරු කරන ලද COVID-19 ආසාදිත මරණ 20ත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 13674ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Kiss a kiss ඇතුළතින්ම පෝෂණය කර damage to the kiss repair කරයි. Dove Intense Repair.